මිශ්‍රණ පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. සංඝටක දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මිශ්‍රණවල තියෙනවා විවිධ අනුපාත වලින් තමයි ඒවා තියෙන්නේ. ඒ වගේම මිශ්‍රණයක තියෙන මේ සංඝටක රසායනික වශයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම තමා මේ මිශ්‍රණයක තියෙන සංඝටක භෞතික වශයෙන් වෙන් කරන්න පුළුවන්. භෞතික වශයෙන් වෙන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒවට තමා මිශ්‍රණ කියලා කියන්නේ. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරන අවස්ථා. ඉතින් අපි එදිනෙදා ජීවිතයේදී මේ මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරනවා. දැන් අපි ගත්තොත් එහෙම හාල් ගරනවා කියලා කියන්නේ හාල් සහ ගල් වගේ දේවල් වෙන් කරනවා කියන එක. ඒතොර ඒක මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීමක්. ඒතොර මේ මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරන්න විවිධ වූ සිද්ධාන්ත භාවිතා කරනවා. මිශ්‍රණ වල දින සංඝටක වෙන් කිරීම සඳහා. එතකොට දැන් ටියුට් එකේ පළවෙනියටම තියෙන්නේ මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරන අවස්ථා. සහල් වලින් ගල් වැලි ඉවත් කිරීම. සහල් වලින් ගල් වැලි ඉවත් කිරීම ඒක පුතේ මිශ්‍රණ වල දින සංඝටක වෙන් කරන අවස්ථාවක්. මුහුදු ජලයෙන් ලුණු වෙන් කිරීම මිශ්‍රණ වල දින සංඝටක වෙන් කරන අවස්ථාවක්. එතකොට සහල් සහ වැලි වෙන් කරන එක ආල් ගැරීම තුලින් ඒ වගේම මුහුදු ජලයෙන් ලුණු වෙන් කිරීම කියන කතාව තුන්වෙනි එක කණිජ වැලි වලින් විවිධ කණිජ වෙන් කිරීම. කණිජ වැලි වලින් මොනවද වෙන් කරන්නේ? විවිධ වූ කණිජ වර්ග වෙන් කරන්න පුළුවන්. කණිජ වැලි වලින් විවිධ වූ කණිජ වර්ග වෙන් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔය අපි ගත්තොත් ලංකාවේ පුල්මුඩේ ප්‍රදේශයේ තියෙන කණිජ වැලි. පුල්මුඩේ ප්‍රදේශයේ තියෙන කණිජ වැලියේ මුහුදේ වැලි ටිකක් අලු පාටට හුරුයි. ඒ වැලි වල තියෙන එක එක ඒවා ඉල්මනයිට්, මොනොසයිට්, සර්කෝන්, සිලිමනයිට්, රූටයිල් ඒ වගේ එක එක කණිජ තියෙනවා. මේ කණිජ වර්ග වෙන් කිරීම කරනවා විවිධ වූ භෞතික ක්‍රම මගින්. කණිජ වැලි වලින් විවිධ කණිජ වෙන් කිරීම. බොරතෙල් පිරිපහදු කිරීම. බොරතෙල් කියලා කියන්නේ පුතේ සංඝටක ගණනාවක මිශ්‍රණයක්නේ. ඕකේ බොරතෙල් ඇතුලේ අපි දන්න පෙට්‍රල් තියෙනවා, ඩීසල් තියෙනවා, භූමි තෙල් තියෙනවා, ඉටි තියෙනවා, තාර තියෙනවා, යනාදී වශයෙන් ගොඩාක් දේවල් තියෙනවා. බොරතෙල් වල සංඝටක ගොඩාක් තියෙනවා. ඒ සංඝටක වෙන් කරන්න භෞතික ක්‍රම පාවිච්චි කරනවා. අපි ඒකට තෙල් පිරිපහදුව කියලා කියන්නේ. තෙල් පිරිපහදුව කියලා ඒකට කියන්නේ. උක්යුෂ වලින් සීනි වෙන් කිරීම. උක්යුෂ වලින් සීනි වෙන් කිරීම කරනවා. එතකොට ඒක සංඝටක වෙන් කිරීමක්. වායුගෝලීය වාතයෙන් නයිට්‍රජන් ඔක්සිජන් වැනි වායු වෙන් කිරීම. වායුගෝලයේ තියෙනවානේ වාතේ. ඒ වාතයෙන් නයිට්‍රජන්, එතකොට ඔක්සිජන් මේ වගේ දේවල් වෙන් කරලා ගන්නවා. දැන් වායුගෝලයෙන් ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් වෙන් කරලා ගන්නවානේ මේ අරගෙන පොහොර හදනවනේ, යූරියා වගේ පොහොර හදනවනේ. එතකොට ඒක මහා පරිමාණයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඊළඟ වායුගෝලයේ තියෙන ඔක්සිජන් වෙන් කරලා අරගෙන වෙනම සිලින්ඩර තුල එකතු කරනවා. ඒකට උදාහරණයක් ගත්තොත් ශ්වසන අපහසු රෝගීන්ට ලබා දෙන්න අර ඔක්සිඇසිටලින් දැල්ල හදන්න ඒ වගේ ගොඩාක් දේවල් වලට මේ ඔක්සිජන් වෙන් කර ගැනීම සිද්ධ වෙනවා. ලිං ජලයෙන් ආසුත ජලය ලබා ගැනීම. දැන් ලිං වතුරේ සමහර ලවණ වර්ගයෙම තියෙන්න පුළුවන්. ඒ ලවණ වර්ග ඉවත් කරලා එතකොට දිය වෙච්ච වායු ඉවත් කරලා ආසුත ජලය නිපදවන එකත් මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීමක්. මුහුදු ජලයෙන් පානීය ජලය සැකසීම. මුහුදු ජලයෙන් පානීය ජලය සැකසීම මේක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා ওই මැද පෙරදිග රටවල්වල, අරාබිකරේ රටවල්වල. එයාලගේ පුතේ මේ පොළව අභ්‍යන්තරේ වතුර නැහැනේ. කාන්තාර සහිත රටවල්. එතකොට ඒ කට්ටියට ජලය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කට්ටිය කරන්නේ සාගර ජලය අරගෙන ඒවැය තියෙන ලවණ අයින් කරලා මිරිදිය හදලා පිරිසුදු ජලය හදලා ඒවා තමයි රට තුල බෙදා හැරීම සිද්ධ වෙන්නේ. අපේ රටේ කරන්නේ ගංගා ඇලදොල වැව් පොකුණු වල තියෙන ජලය අරගෙන ඒවා පිරිසුදු කරලා රටේ මිනිස්සුන්ට බොන්න දෙන එකනේ. ඒ කට්ටිය කරන්නේ මුහුදු ජලය පවිත්‍ර කරලා අපද්‍රව්‍ය අයින් කරලා ලවණ අයින් කරලා ඒ කට්ටිය මේ භාවිතයට ගන්න එක තමයි ඒ වගේ රටවල වල වෙන්නේ. එහෙනම් දැන් ගොඩක් ಜಾති කීවා මිශ්‍රණ වලින් සංඝටක වෙන් කරන අවස්ථා 8ක් එතන කතා වුණා. යාන්ත්‍රික වෙන් කිරීම. මොන වෙන් කිරීමද? යාන්ත්‍රික වෙන් කිරීම කියලා අපි කියනවා. මිශ්‍රණයේ සංඝටකවල ඝනත්වය දැන් මේ යාන්ත්‍රික වෙන් කිරීම මොකද්ද මේ යාන්ත්‍රික වෙන් කිරීම කියලා අපි බලමු. මිශ්‍රණයේ සංඝටකවල ඝනත්වය මිශ්‍රණයේ සංඝටකවල ඝනත්වය සංඝටකවල ඝනත්වය කියන සාධකය ගැන සලකාවත් සංඝටකවල ඝනත්වය මොනවාගේ ඝනත්වයද සංඝටකවල ඝනත්වය ගැන සලකා බලමු. ඒ වගේම අංශවල විශාලත්වය අංශවල විශාලත්වය ගැන සලකා බලමු.
පළවෙනි එක තමයි සංඝටක වල ඝනත්වය දෙවෙනි එක තමයි මොකද්ද අංශු වල මොකද්ද විශාලත්වය ගැන සැලකිලිමත් වෙන. ඒ වගේම අංශු වල හැඩය අංශු වල හැඩය අංශු වලට තියෙනවනේ හැඩයක් ඒ ගැනත් සැලකිලිමත් වෙන. ඒ වගේම චුම්බක ගුණ හා විද්‍යුත් ගුණ චුම්බක ගුණ හා විද්‍යුත් ගුණ මේ වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙනවා. එතන මිශ්‍රණයේ සංඝටක වල මිශ්‍රණයේ සංඝටක වල ඝනත්වය අංශු වල විශාලත්වය අංශු වල හැඩය චුම්බක ගුණ හා විද්‍යුත් ගුණ මේවට කියනවා අපි භෞතික ගුණ කියලා. වැනි භෞතික ගුණ වැනි භෞතික ගුණ කියලා කියනවා. මේ වගේ භෞතික ගුණ පදනම් කරගෙන සංඝටක වෙන් කිරි. මේ මේවා පදනම් කරගෙන පදනම් කරගෙන සංඝටක වෙන් කරොත් සංඝටක වෙන් කරොත් ඒකට කියන්නේ අපි යාන්ත්‍රික වෙන් කිරීම කියලා. එහෙනම් දැන් තේරෙනවද මොකද්ද යාන්ත්‍රික වෙන් කිරීම කියන්නේ කියලා? මිශ්‍රණයේ තියෙනනේ සංඝටක. මේ මිශ්‍රණයේ තියෙන සංඝටකවල ඝනත්වය අංශවල විශාලත්වය අංශවල හැඩය ඒ වගේම චුම්බක ගුණ හා විද්‍යුත් ගුණ මේවට අපි කියනවා භෞතික ගුණ කියලා. වැනි භෞතික ගුණ පදනම් කරගෙන සංඝටක වෙන් කරොත් ඒකට කියන්නේ මොකක් කියලාද? යාන්ත්‍රික වෙන් කිරීම කියලා. නම් මොකක්ද යාන්ත්‍රික වෙන් කිරීම කියලා කියන්නේ? මිශ්‍රණයේ සංඝටකවල ඝනත්වය අංශවල විශාලත්වය අංශවල හැඩය චුම්බක ගුණ හා විද්‍යුත් ගුණ මේ වගේ භෞතික ගුණ සැලකිල්ලට අරගෙන මිශ්‍රණයක තියෙන සංඝටක වෙන් කරොත් ඒකට කියනවා අපි යාන්ත්‍රික වෙන් කිරීම කියලා. බලන්න කියවන්නකෝ මිශ්‍රණයේ සංඝටකවල ඝනත්වය අංශවල විශාලත්වය අංශවල හැඩය චුම්බක ගුණ හා විද්‍යුත් ගුණ වැනි භෞතික ගුණ පදනම් කරගෙන සංඝටක වෙන් කිරීම යාන්ත්‍රික වෙන් කිරීමයි. ඔන්න ඔයාලට දීලා තිනවා යාන්ත්‍රික වෙන් කිරීම් කිහිපයක් වගුවක් විදිහට යාන්ත්‍රික වෙන් කිරීමේ ක්‍රමය ඒක භාවිතාවන අවස්ථාවක් ඒකෙදි භාවිතා වෙන භෞතික ගුණේ මේ මොන භෞතික ගුණාංගයේද භාවිතා වෙන්නේ කියන එක. පළවෙනි එක තමයි පොතේ පෙළීම කියන එක. අංක 1 පෙළීම භාවිතාවන අවස්ථාව පෙළීම භාවිතාවන අවස්ථාව සහල්වල 10යි ඉවත් කිරීම. සහල්වල තියෙන 10යි ඉවත් කරනකොට මේ පෙළීම කියන කතන්දරේ පාවිච්චි වෙනවා. සහල්වල තියෙන 10යි ඉවත් කරනකොට මේ පෙළීම කියන කතාව පාවිච්චි වෙනවා. ඒකෙදි භාවිතාව වෙන භෞතික ගුණය තමයි සංඝටකවල ඝනත්ව වෙනස. මේ සංඝටකවල තියෙන මොකක්ද? ඝනත්ව වෙනස තමයි එතනදි භාවිතයට ගන්න. සංඝටකවල මොන වෙනසද? ඝනත්ව වෙනස තමයි එතනදි පාවිච්චියට ගන්න. එහෙනම් පළවෙනි කතාව තමයි මොකද්ද? පෙළීම. පෙළීම යොදා ගන්න අවස්ථාවක් තමයි මොකක්ද? සහල්වල 10යි ඉවත් කිරීම කියන අවස්ථාව. ඒකෙදි පාවිච්චි වෙන්නේ සංඝටකවල ඝනත්ව වෙනස තමයි භාවිතයට ගන්න. ඊළඟ පොතේ හැලීම. හැලීම කියන අවස්ථාව වැලිවල බොරළු ඉවත් කිරීම. වැලිවල තියෙන බොරළු ඉවත් කරන්න පාවිච්චි කරනවා හැලීම. ඒකෙදි පාවිච්චි වෙන්නේ සංඝටකාංශවල විශාලත්වයේ වෙනස. ඔයාලා දන්නවා වැලි කියන එකේනා කුඩයි බොරළු කියන ඒවා ලොකුයි. එතකොට අර දැලක් කරහානේ මේ හැලීම සිද්ධ වෙන්නේ. එතකොට දැලේ තියෙන සිදුරු වශයෙන් වැලි ටික පල්ලෙහාට යනවා බොරළු ටික උඩ එකතු වෙන. තුන්වෙනි එක ගැරීම. සහල්වල වැලි ඉවත් කිරීමට අපි හාල් ගන්නවා කියලා කියන්නේ. සංඝටකවල ඝනත්ව වෙනස තමයි ඒකෙදිත් පාවිච්චි වෙන්නේ. සංඝටකවල ඝනත්ව වෙනස තමයි ඒකෙදිත් පාවිච්චි වෙන්නේ. ඊළඟ එක ජලයේ පා කිරීම කියන එක. ජලයේ පා කිරීම කියන එක බිත්තර වීවල බොල් ඇට ඉවත් කිරීම. සාමාන්‍යයෙන් වී පැල කරන වීවලටනේ බිත්තර වී කියලා කියන්නේ. පැල කරන වීවලට තමයි බිත්තර වී කියලා කියන්නේ. ඒවා බොල් බීජ තිබ්බොත් ඉතින් ඒක කොහොමවත් පැල වෙන්නේ නැහැ. ඒ නිසා බිත්තර වී ටික දානවා වතුර. වතුරට දාපුවාම හොඳ බීජවල ඝනත්වය වැඩි වෙනින්. ඒ නිසා හොඳ බීජ ටික යට යනවා. බොල් බීජවල ඝනත්වය අඩු වෙනින්. ඒ ටික උඩ පාවෙන. ඒතර උඩ පාවෙන ටික අයින් කරපුවාම යටට ගින් තියෙන්නේ හොඳ බීජ ටික. ඒතර ඒකෙදිත් පාවිච්චි කරලා තියෙන සංඝටකවල සංඝටක සහ ජලයේ ඝනත්ව වෙනස තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට ජලපහරකට එල්ල කිරීම නැත්නම් ජලපහරකට ඇල්ලීම කියන එක. ලෝපස් වලින් රන් වෙන් කිරීම. ලෝපස් වලින් මොනවා වෙන් කිරීමද? රන් වෙන් කරනවා කියන අවස්ථාව. ඒකෙදි පාවිච්චි වෙන්නේ සංඝටකවල ඝනත්ව වෙනස. රත්රන් වල ඝනත්වය වැඩි ඉනි. ඒ නිසා යා පහළට යනවා. ඉතිරි ඒවා ඉහළ දකින්න පුළුවන්. චුම්බක වෙන් කිරීම කණිජ වැලි වලින් ඇතැම් කණිජ වෙන් කිරීම. සමහර කණිජවල තියෙනනේ චුම්බක ගුණේ.
එතකොට ඒක කාන්දම් වලට ඇදිලා යනවා. සංඝටක වල මොන ගුණේද? චුම්බක ගුණේ තමයි එතනදී පාවිච්චි වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වාෂ්පීකරණය සහ වාෂ්පී භවණය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අර අපි බලමු වාෂ්පීකරණය සහ වාෂ්පී භවණය මේකෙදි මොකක්ද වෙන්නේ කියලා. මේකෙදි කරන්න පුතේ මිශ්‍රණයකට තාපය සැපය. මිශ්‍රණයකට තාපය සැපීම තමයි කරන්නේ. මිශ්‍රණයකට මොනවා සැපේන එකද කරන්නේ? තාපය සැපේන එක තමයි කරන්නේ. මේකෙදි අනවශ්‍ය සංඝටක වාෂ්ප කරන්න පුළුවන්. එක්ක අනවශ්‍ය සංඝටක වාෂ්ප කරන්න පුළුවන් නැත්නම් අවශ්‍ය සංඝටක වාෂ්ප කරලා වෙන් කරලා ගන්නත් පුළුවන්. ඒක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. මිශ්‍රණයකට තාපය සැපය අනවශ්‍ය සංඝටක වාෂ්පීකරණය කර අවශ්‍ය සංඝටක වෙන් කිරීම වාෂ්පීකරණයේදී හා වාෂ්පී භවණයේදී සිදු කරන්නේ. අපි කරන්නේ මිශ්‍රණයකට තාපය සැපෙන්න. එක්ක අනවශ්‍ය සංඝටක වාෂ්ප වෙයි. එතකොට අවශ්‍ය කෙනා ඉදිරි වෙයි. එහෙම නැත්නම් අවශ්‍ය කෙනා වාෂ්ප වෙයි අනවශ්‍ය කට්ටිය ඉදිරි වෙයි. අවශ්‍ය කෙනා වාෂ්ප වුණොත් එයාව එකතු කරලා සිසිල් කරලා ගන්න. හරිද? එතකොට පිරිසිදු එක්කෙනා ලබා ගන්න පුළුවන්. ඔන්න වාට උදාහරණයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම අපිරිසුදු රන් ලෝහයට. දැන් හිතන්න අපිරිසුදු රන් ලෝහයක් තියෙනවා කියලා. රසදිය එකතු කළ විට දැන් අපිරිසුදු රන් ලෝහය තියෙනවා. හරිද? දැන් අපිරිසුදු රන් ලෝහයට රසදිය එකතු කරොත් පුතේ රන් ලෝහය විතරක් රසදිය දියවි. ඕමත් මතක තියාගන්න ඕන කතාව. අපිරිසුදු රන් ලෝහයට අපිරිසුදු මොන ලෝහයටද? රන් ලෝහයට අපිරිසුදු රන් ලෝහයට රසදිය මිශ්‍ර කරනවා. අපිරිසුදු රන් ලෝහයට රසදිය මිශ්‍ර කරපුවාම රන් විතරක් රසදියවල දිය වෙනවා. අපද්‍රව්‍ය දිය වෙනවද? අපද්‍රව්‍ය දිය වෙන්නේ නැහැ. අපිරිසුදු රන් ලෝහයට රසදිය එකතු කළ විට රන් පමණක් එහි දිය වී ද්‍රාවණයක් සෑදේ. රන් විතරයි රසදිය දිය වෙන්නේ. අපි ඒකට කියනවා රසදිය සංරසය කියලා කියනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? රසදිය සංරසය කියලා කියන්නේ. එම රසදිය සංරසය රත් කළ විට දැන් මේ රසදිය සංරසය අපි මොනව කරනවද? රත් කරනවා. රත් කරපුවාම රසදිය වාෂ්ප වී පිරිසුදු රන් ලෝහයේ ඉතිරි වෙයි. දැක්කද කතාව? එහෙනම් මොකද්ද අපි කරන්නේ? අපිරිසුදු රන් ලෝහයේ තියෙනවා. මේ අපිරිසුදු රන් ලෝහය මොනව කරනවද? අපිරිසුදු රන් ලෝහයට දානවා රසදිය. දාපුහම රසදියේ දිය වෙන්නේ කවුරු විතරද? රන් ලෝහයේ විතරයි. ඒක අපද්‍රව්‍ය ටික අයින් කරගන්න පුළුවන්. අපද්‍රව්‍ය ටික අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක රත් කරනවා. රත් කරපුවාම රසදිය වාෂ්ප වෙනවා. පිරිසිදු රන් ලෝහය ඉතුරු වෙනවා. ඔන්න වාෂ්පීකරණය සහ වාෂ්පී භවණයට හොඳම උදාහරණය. හරි නේද? හරි. ඊළඟට වාෂ්පී භවණය මගින්ම තමයි ලුණු ලේවායක ලුණු වෙන් කිරීම සිද්ධ කරන්නේ. ඒක අපි කලින් ටියුට් එක සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ කතාව තමයි පෙරීම. පෙරීම කියලා කියන්නේ සංඝටක අපි වෙන් කිරීම සඳහා භාවිතා කරන ක්‍රමයක්. පෙරීමට අපි පාවිච්චි කරන පෙරණයක් නේද? පෙරීමේ කටයුත්තට අපි පාවිච්චි කරන මොකක් හරි පෙරණයක් තමයි පාවිච්චි කරන්නේ. පෙරණයක් පාවිච්චි කරන්නේ පෙරහණයේ ඇති සිදුරු වලින් ඊට වඩා කුඩා අංශු පෙරි පහලට යන අතර විශාල අංශු පෙරහන මත ඉතිරි වෙයි. අරනේ තින්නේ දැන් මේ වගේ රෙදි කෑල්ලක් හරි මේ වගේ පෙරහන් කඩදාසියක් හරි මොකක් හරි දාලා මොනවා හරි මේකට ද්‍රාවණයක් දැම්මම මොකද වෙන්නේ? මේ මේකේ තියෙනවානේ චූටි සිදුරු. ඊට වැඩිය පොඩි ඒවා පල්ලයට යනවා. අනිත් ටික ඔක්කොම මේක උඩ ඉතුරු වෙනවා. එතකොට සංඝටක වෙන් කිරීමක් තමයි කරන්නේ. ඉතිරි කොටස අවශේෂය ලෙස හඳුන්වයි. පෙරි යන කොටස පෙරණය ලෙස හඳුන්වනවා. මේකට එකතු වෙන ටික මේ ටිකට කියන්නේ පෙරණය කියලා. පෙරණය කියලා කියන්නේ මේකේ ඉතුරු වෙන ටිකට කියන්නේ අවශේෂය කියලා. මේක ඉතුරු වෙන ටිකට කියනවා අවශේෂය කියලා. ඉතුරු වෙන ටිකට අපි කියන අවශේෂය කියලා. හරි, ඊළඟ එක තමයි ස්පටිකීකරණය නැත්නම් ස්පටිකරණය කියලා කියනවා. ස්පටිකීකරණය නැත්නම් ස්පටිකරණය. මේකෙදි වෙන්නේ පොතේ ස්පටිකීකරණය නැත්නම් ස්පටිකීකරණයේදී වෙන්නේ දැන් ද්‍රාවණයක යම් සංඝටකයක් දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවනේ. ද්‍රාවණයක දිය වෙන්න පුළුවන් උපරිම මොනවා හරි ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවනේ. ඒක උෂ්ණත්වයේ වගේ සාධක මත රඳාපවතින. උෂ්ණත්වයේ වගේ සාධක මත රඳාපවතින.
वाला दान उष्णते वैडिवेन को दियवेन प्रमाण वैडिवेन उष्णते अडवेन को दियवेन प्रमाण अडवेन अभी गैन्वे उणुवातुरे सीनी वैडिपुर दियवेन हेब एलवातुरे दियवेन ईट वडा अडवेन सीतलवातुरे तवात अडवेन के लिए දැන් ද්‍රාවණයක දියවෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවනේ උපරිම ප්‍රමාණයක් දිය වුණාම අපි කියන්නේ සම්පූර්ණ වෙනවා කියලා ද්‍රාවණයක දියවෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා ඒ උපරිම ප්‍රමාණය දිය වුණාම අපි කියනවා මොකක් කියලාද සම්පූර්ණ වෙනවා කියලානේ කියන්නේ මොන තෘප්ත වෙනවා කියලාද කියන්නේ සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ ද්‍රාවණයක දියවෙන්න පුළුවන් උපරිම ද්‍රව්‍ය ප්‍රමාණයට ආවම අපි කියනවා සම්පූර්ණ වෙනවා කියලා ඊට වඩා වැඩියෙන් තියෙන ඒවා මොකද වෙන්නේ ඊට වඩා වැඩිපුර තියෙන ඒවා පහළ තැම්පත් වෙනවා. ආන් ඒකට තමයි ස්පටික ලෙස තැම්පත් වෙනවා. ඒකට කියන්නේ ස්පටිකරණේ නැත්නම් ස්පටිකීකරණ. ද්‍රාවණයක ද්‍රව්‍ය උපරිම දිය වුණාම මොකද වෙන්නේ? සම්පූර්ණ වෙනවා. ඊට වැඩිය ද්‍රව්‍ය තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඊට වැඩිය ද්‍රව්‍ය තිබ්බොත් එහෙම ඒ ද්‍රාවණයේ තියෙන ද්‍රව්‍ය ස්පටික ලෙස පතුලේ තැම්පත් වෙනවා. ඒකට කියනවා ස්පටිකරණේ නැත්නම් ස්පටිකීකරණේ කියලා. ඉතින් අපිට පුළුවන් නම් මේකේ තියෙන යම් ක්‍රමයකින් ද්‍රාවකය අයින් කරන්න ද්‍රාවකය අයින් කරන්න පුළුවන් නම් දැන් අපි මේක රත් කරමු මේක රත් කරනකොට මොකද වෙන්නේ මේක ද්‍රාවකය අයින් වෙනවනේ ද්‍රාවකය වාෂ්ප වෙනවා ද්‍රාවකය මොකක් වෙනවද වාෂ්ප වෙනවනේ ද්‍රාවකය වාෂ්ප වෙනවා හැබැයි මොනවා වාෂ්ප වෙන්නේ නැද්ද ද්‍රව්‍ය වාෂ්ප වෙන්නේ ද්‍රව්‍ය ටික එහෙමම තියෙනවා ඒතකොට ද්‍රාවකය වාෂ්ප වෙන්න ඒ ද්‍රාවකයට නැත්නම් ඒ ද්‍රාවණයට මේ ද්‍රව්‍ය තියාගෙන ඉන්න බෑ. ඒ නිසා ඉතුරු ටික මොකක් වෙනවද? අවක්ෂේප වෙනවා. දැන් හොඳම උදාහරණයක් මම ගත්තොත් එහෙම අපි හදාගත්ත කිතන්නකො ලුණු ද්‍රාවණයක්. දැන් මේ තියෙන ලුණු ද්‍රාවණයක් හරිද? ලුණු ද්‍රාවණයක් තියෙනවා. දැන් මේකේ ද්‍රව්‍ය තමයි ලුණු, ද්‍රාවකය තමයි මොකද්ද? ජලය. ද්‍රව්‍ය තමයි ලුණු. මේකේ තියෙන ද්‍රාවකය තමයි ජලය. හරිද? ද්‍රාවකය තමයි මොකද්ද? ජලය. දැන් අපි මේක රත් කරා කියලා දන්නු. දැන් මේක රත් කර. රත් කරනකොට මොනවද? ජලය වාෂ්ප වෙනවා. ජලය වාෂ්ප වෙනවා. ඒ කියන්නේ ද්‍රාවකය වාෂ්ප වෙනවනේ. එතකොට දැන් ඔහොමම මට්ටම මොකද වෙන්නේ? දැන් ජලය වාෂ්ප වෙනකොට මේකේ මට්ටම ටික ටික අඩු වෙනවා. එතකොට මේ ලුණු ද්‍රාවණයට එච්චර ලුණු ප්‍රමාණයක් තියාගන්න බෑ. එතකොට වැඩිපුර තියෙන ලුණු ටික පුතේ වැඩිපුර තියෙන ලුණු ටික මතුලේ තැම්පත් වෙනවා. ස්පටික විදියට අන්න එකට අපි කියනවා ස්පටිකරණේ නැත්තම් ස්පටිකීකරණේ කියලා. මේක පුතේ මේ උප්පැණි වලින් සීනි නිෂ්පාදනය කරනකොටත් මේ සිද්ධිය පාවිච්චි කරනවා. ඒ වගේම ලුණු ලේවායක ලුණු නිෂ්පාදනය කරනකොටත් මේ සිද්ධිය පාවිච්චි කරනවා. ස්පටිකරණේ නැත්තම් මොකද්ද? ස්පටිකීකරණේ කියන ක්‍රමය. ස්පටිකරණේ නැත්තම් ස්පටිකීකරණේ කියන ක්‍රමය. තේරුණා නේද? මහ ලොකු කතාවක් නේ. එහෙනම් මොකද්ද කතාව? ස්පටිකරණේ නැත්තම් ස්පටිකීකරණේදී වෙන්නේ ද්‍රාවණයක දිය කළ හැකි උපරිම ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා ඒ උපරිම ප්‍රමාණයට ආවම අපි කියනවා සම්පූර්ණ වෙලා කියලා. යම් අවස්ථාවකදී මේකේ තියෙන ද්‍රාවකය මොනවා වුණොත්ද වාෂ්ප කළොත් එහෙම මේ ද්‍රාවණයට මේ ද්‍රව්‍ය තවදුරටත් එච්චර ගොඩක් තියාගන්න බෑ. වැඩිපුර තියෙන ටික පතුලේ තැන්පත් වෙනවා ස්පටික විදිහට තැන්පත් වෙනවා. ඉතින් ඒකට කියනවා ස්පටිකීකරණය කියලා. ඉතින් ලුණු ලේවායක මේ කතන්දරේ පාවිච්චි කරනවා ලුණු ලේවායක මේ කතාව පාවිච්චි කරනවා උප්පැණි වලින් සීනි නිෂ්පාදනය කරනකොට මේ කතාව පාවිච්චි කර පැහැදිලිද හරි ඔය තමයි ස්පටිකීකරණේ නැත්නම් ස්පටිකරණේ කියන කතාව අපි බලමු මොකක්ද මේ සටහනේ තියෙන්නේ කියලා ඒ සටහනේ තියෙන්නේ මොකක්ද කියලා බලන්න ද්‍රාවණයක් තුළ යම් ද්‍රව්‍යයක් දිය වී ඇති ප්‍රමාණය සම්පෘප්ත වී ඇති විට ඊට වඩා වැඩිපුර ඇති ද්‍රව්‍ය ස්පටික ලෙස අවක්ෂේප වීම ස්පටිකරණය. ද්‍රාවණයක් තුල යම් ද්‍රව්‍යයක් දිය වී ඇති ප්‍රමාණය සම්පෘප්ත වී ඇති විට කියන උපරිම දිය වෙලා තියෙනවා නම් ඊට වඩා වැඩිපුර ඇති ද්‍රව්‍ය ස්පටික ලෙස අවක්ෂේප වීම ස්පටිකරණය. උදාහරණ කියලා දීලා තියෙනවා සීනි කර්මාන්තය උපයුෂෙන් ජලය වාෂ්ප කර සාන්ද්‍රණය වැඩි කරන විට සීනි ස්පටික බවට පත් වේ. ජලයේ වාෂ්ප වෙන සීනි සාන්ද්‍රණය වැඩි වෙනවනේ. එක වෙලාවකදී සීනි පතුලේ ස්පටික ලෙස තැම්පත් වෙන්න පටන් ගන්නවා. ලුණු නිෂ්පාදනය මුහුදු ජලයේ වාෂ්පීභවනය කරන විට ලුණු සාන්ද්‍රණය වැඩි වී ඒවා ස්පටික බවට පත් වේ. මුහුදු ජලයේ වාෂ්පීභවනය කරන විට ලුණු සාන්ද්‍රණය වැඩි වී
ඒවා ස්පටික බවට පත් වේ කියලා කියනවා. ඊට පස්සේ තියෙන්නේ පුනර් ස්පටිකරණය. හරි අපි බලමු මේ පුනර් ස්පටිකරණය කියන්නේ මොකක්ද කියලා. පුනර් ස්පටිකරණි පුනර් කියලා කියන්නේ නැවත කියන එක. කියන්නේ මේකෙදි වෙන්නේ නැවත ස්පටික බවට පත් කිරීමක් කියන එක නේද? පුනර් ස්පටිකරණය. लुणु कैटवल सीनी कैटवल अपद्रव्य मिश्रवेला අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙන සීනි කැට පාවිච්චි කරන්න බෑ. වෙළඳ පොළට දාන්න බෑ. එතකොට යාල කරන්නේ මේ අපද්‍රව්‍ය ඉවත් කරනවා. අපද්‍රව්‍ය ඉවත් කරලා නැවත පිරිසිදු සීනි ස්පටික හදනවා. මේකට තමයි කියන්නේ පුනර් ස්පටිකරණය කියලා. මේකෙදි වෙන්නේ පුතේ අපි යම්කිසි ද්‍රාවකයක සුළු පරිමාවක මේ ඔක්කොම දියනවා. යම් කිසි ද්‍රාවකයක සුළු පරිමාවක මේ අපද්‍රව්‍ය තියෙන සීනි නැත්නම් අපද්‍රව්‍ය තියෙන ලුණු ටික ඔක්කොම දිය කරමු. එහෙම දිය කරපුවාම පුතේ අපද්‍රව්‍ය දිය වෙන්නේ නැහැ. නමුත් සීනි නැත්නම් ලුණු මේකේ දිය වෙනවා. අපද්‍රව්‍ය දිය වෙන්නේ නැහැ. නමුත් සීනි නැත්නම් ලුණු මේකේ දිය වෙනවා. ඊට පස්සේ පුතේ මේ ද්‍රාවණය අපි පෙරමු. පෙරුවට පස්සේ අපද්‍රව්‍ය ටික අයින් කරන්න පුළුවන්. පෙරලා අපද්‍රව්‍ය ටික අයින් කරන්න පුළුවන්. මේ තියෙන පෙරාගත් ද්‍රාවණය මේ තමයි පිරාගත්තර පස්සේ අපිට ලැබෙන ද්‍රාවණය. පිරාගත්තර පස්සේ අපිට ලැබෙන ද්‍රාවණය තමයි ඔය දේ. පිරාගත්තර පස්සේ අපිට ලැබිච්ච ද්‍රාවණය තමයි ඔය දේ. දැන් අතන මේකේ තියෙන පුතේ ද්‍රාවකයේ තියෙනවා ආයේ තියෙන ලුණු හෝ සීනි තියෙන. ඊට පස්සේ අපි මේක රත් කරලා මේ ද්‍රාවකයේ වාෂ්ප කරනවා. ද්‍රාවකයේ වාෂ්ප කරාට පස්සේ අන්තිමට අපිට ඉතුරු වෙනවා මොනවද? පිරිසුදු ලුණු නැත්නම් පිරිසුදු සීනි ස්පටික අපිට ලැබෙනවා. එනම් මේ පුනරස්පටිකරණය කියන එක පාවිච්චි කරන්නේ යම් ස්පටිකයක් අපිරිසුදු නම් සංසුද්ධ නැත්නම් අපද්‍රව්‍ය මිශ්‍ර කරලා තියෙනවා නම් ඒ අපද්‍රව්‍ය අයින් කරලා නැවත ස්පටික හදන්න තමයි පුනරස්පටිකරණය පාවිච්චි කරන්නේ. ඒකෙදී අපි කරන්නේ මොකක්ද? මේකෙදී අපි කරන්නේ මේ අපිරිසුදු ස්පටික ටික යම් කිසි ද්‍රාවකයක සුළු පරිමාවක් තුල දිය කරනවා. සුළු පරිමාවක් තුල දිය කරනවා. එතකොට ස්පටික ටික නැත්තම් අපි ලුණු නැත්තම් සීනි කියලා එකම ලුණු නැත්තම් සීනි ටික දිය වෙනවා. නමුත් අපද්‍රව්‍ය දිය වෙන්නේ නෑ. ඊට පස්සේ මේක පෙරනවා. පෙරුවට පස්සේ මොනව අයින් කරන්න පුළුවන්ද? අපද්‍රව්‍ය ටික ඉවත් කරන්න පුළුවන්. දැන් අපිට ලැබෙනවනේ ද්‍රාවණය. ඒ ද්‍රාවණයේ තියෙනවා පුතේ මොකක්ද? පිරිසුදු සීනි ලුණු තියෙනවා. හැබැයි ද්‍රාවකයක් එක්කනේ තියෙන්නේ. මේක රත් කරලා ඒ ද්‍රාවකය අපි වාෂ්ප කරනවා. වාෂ්ප කරාට පස්සේ පිරිසුදු ලුණු නැත්තම් සීනි ස්පටික අපිට ලබා ගන්න පුළුවන්. ඔක තමයි කතාව. හරි, අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ද්‍රාවක නිස්සාරණය කියන කොටස. ද්‍රාවක නිස්සාරණය කියන කොටස කොහොමද වැඩගත් කොටස? ද්‍රාවක නිස්සාරණය කියන කොටස. ද්‍රාවක නිස්සාරණය මොකද්දනේ? ද්‍රාවක නිස්සාරණය කියන්නේ කියලා බලමු. දැන් මම උදාහරණයක් කියන්නම්කො. අයඩින් අහලා තිනවනේ. අයඩින් කියන එක කෙනා පුතේ ජලයේ දිය වෙන්න බොහොම හොරයි. හැබැයි අයඩින් කි බොහොම අමාරුවෙන් අපිට පුළුවන් මොකක් කරන්නද? ජලය තුල දිය කරන්න. ජලය තුල මොනවද දිය කරන්න පුළුවන්ද? අයඩින් දිය කරන්න පුළුවන්. අයඩින් බොහොම හොරෙන් හොරට තමයි දිය වෙන්නේ. කියන්නේ බොහොම අඩුවෙන් දිය වෙන. අන්තිමට කොහොම හරි ලා කහපාට මේ ද්‍රාවණයක් හැදෙනවා. ලා කහපාට උරු ද්‍රාවණයක් හැදෙනවා. හැබැයි මේ ජලයේ අයඩින් දිය වෙන්න හරිම අකමැති. හැබැයි අපි ගත්තොත් එහෙම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සයික්ලෝහෙක්සේන් මෙන්න මේ වගේ පුතේ හොඳට අයඩින් දිය. ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට අයඩින් දිය.
එහෙනම් මොකද්ද මං කියුවේ ජලයේ කියන ද්‍රාවකයේ අයඩින් දිය වෙන්න හරි අකමැති බොහොම අමාරුවෙන් තමයි දිය කරගන්න ඕන ලා කහ පාට ද්‍රාවණයක් තමයි හැදෙන්නේ හැබැයි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල සයික්ලෝහෙක්සේන් වල අයඩින් ඉතා හොඳින් දිය වෙනවා අයඩින් ඉතා හොඳින් දිය වෙනවා හරිද දැන් අපි ගන්නවා ඉස්කෝලේ දෙනවා මෙන්න මෙහෙම පුණීලයක් උදේ මේ පුණීලේ නමය මතක තියාගන්න මේ පුණීලෙට කියන්නේ බේරුම් පුණීලෙ කියන්නේ මේ වගේ පුණීලයක් ගන්න මේ පුණීලෙට අපි කියන මොන පුණීලෙ කියලාද බේරුම් පුණීලෙ කියලා කියන්නේ මේ වගේ බේරුම් පුණීලයක් ගන්න බේරුම් පුණීලයක් අරගෙන මේකට අපි දානවා ඔයා හිතන්නකෝ මේ පැත්ත දිනවා කියලා සයික්ලෝහෙක්සේන් සයික්ලෝහෙක්සේන් එහෙම නැත්නම් දිනවා කියලා හිතන්නකෝ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කාබන් टेट्रा क्लोराइड तीनों के लिए तान में मेकर दानों आप दे अरे जलीय आयडीन ऐतान आयडीन साहित जल आयडीन साहित जल इधर बात से बोलूँगा अपने में बेरुम पुनी ले में तो नहीं वहाँ ला मेरे को होंदर तो होला वाला मेरे को होंदर तो होला वाला होला वाला होला वाला मुझे तो करान मेरे निश्चय होती जलेक् මේ විදිහට වෙනත් ද්‍රාවකයක් තුලට යම් සංඝටකයක් වෙන් කරගත්තොත් ඒකට කියන්නේ අපි මොකක් කියලා වෙනත් සංඝටකයක් වෙන් කරගත්තොත් කියන්නේ ද්‍රාවක නිස්සාරණය කියලා. කියවන්න බලන්න. අයඩින් ජලයේ ඉතා සුළු වශයෙන් දියවි. අයඩින් ජලයේ ඉතා සුළු වශයෙන් තමයි දියවෙන්නේ. නමුත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සයික්ලෝහෙක්සේන් වැනි ද්‍රාවකවල අයඩින් වැඩි ප්‍රමාණයක් දියවි. අයඩින් වැඩිපුර දියවෙයි. අයඩින් ජලයේ ඉතා සුළු වශයෙන් දියවි ලා කහ පාට ද්‍රාවණයක් සාදයි. අයඩින් ජලයේ ඉතා සුළු වශයෙන් දියවිලා ලා කහ පාට ද්‍රාවණයක් හදනවා. ඔය තියෙන බේරුම් පුණීලයක් නම් කරගන්න කෝක. බේරුම් පුණීලය කියන. බේරුම් පුණීලය කියලා ඔකට කියන්නේ. බේරුම් පුණීලය. උඩ තියෙන්නේ ජලීය අයඩින් ද්‍රාවණය, පල්ලෙහා තියෙන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. දැන් මේක අපි හොඳින් ඔලවලා නිශ්චලව තියනවා. බේරුම් පුණීලේ තදින් සොලවා නිශ්චලව තැබූ විට ජලයේ තුල දියවි ඇති අයඩින් සියල්ල කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුලට පැමිණ දියවි. ඔක්කොම ඇවිල්ලා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල දියවි. හරි නේද? දැන් එහෙනම් අපි හඳින්නීමක් අදාගමු ද්‍රාවක නිස්සාරණය කියන්නේ මොකක්ද කියලා. දැන් ද්‍රාවක නිස්සාරණයට හඳින්නීමක් කියන්න බලන්න. අපි කියවොත් මේ යම් ද්‍රාවකයක මේ ජලයේන ද්‍රාවකයේ මේක ද්‍රාවකයේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. එතකොට යම් ද්‍රාවකයක සුළු වශයෙන් දිය වෙලා තියෙන ද්‍රව්‍යයක් යම් ද්‍රාවකයක සුළු වශයෙන් දිය වී ඇති ද්‍රව්‍යතාවයේ අඩු ද්‍රව්‍යයක් යම් ද්‍රාවකයක සුළු වශයෙන් දිය වී ඇති ද්‍රව්‍යතාවයේ අඩු ද්‍රව්‍යයක් එම ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය වැඩි වෙනත් ද්‍රාවකයක් සමග ගැටීමට සලස්වා එම ද්‍රව්‍ය ද්‍රව්‍යතාවය වැඩි ද්‍රාවකයේ තුලට වෙන් කර ගැනීම ද්‍රාවක නිස්සාරණය යම් ද්‍රව්‍යයක ද්‍රව්‍යතාවය අඩු ද්‍රාවකයක දිය වෙලා තියෙන මොනවා හරි දෙයක් එයාගේ ද්‍රව්‍යතාවයේ වැඩි වෙනත් ද්‍රාවකයක ගැටීමට සලස්වලා ඒක සම්පූර්ණයෙන් වෙන් කරගත්තොත් ඒකට කියන්නේ ද්‍රාවක නිස්සාරණය කියලා. රතු පැනෙල්ලියන් ද්‍රාවක නිස්සාරණය
යම් ද්‍රව්‍යයක් සුළු වශයෙන් දිය වී ඇති යම් ද්‍රව්‍යයක් සුළු වශයෙන් දිය වී ඇති ද්‍රව්‍යතාවය අඩු ද්‍රාවකයකින් ද්‍රාවකයක එම ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය වැඩි වෙනත් ද්‍රාවකයක ගැටීමට සලස්වා එම ද්‍රව්‍ය ද්‍රව්‍යතාවය වැඩි ද්‍රාවකය තුලට ලබා ගැනීම ඕමකට තමයි ද්‍රාවක නිස්සාරණය කියලා කියන්නේ. මේක ඉතින් මේ එක එක වගේ වචනනේ තියෙන්නේ. මේ බලන්න යම් ද්‍රව්‍යයක් සුළු වශයෙන් දිය වී ඇති ද්‍රව්‍යතාවය අඩු ද්‍රාවකයක එම ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය වැඩි වෙනත් ද්‍රාවකයක් ගැටීමට සලස්වා එම ද්‍රව්‍ය ද්‍රව්‍යතාවයේ වැඩි ද්‍රාවකයේ තුරට ලබා ගැනීමට තමයි කියන්නේ ද්‍රාවක නිස්සාරණය කියලා. මේ ද්‍රාවණයක වුණා නම් ද්‍රව්‍ය දිය වෙලා නැති යම් ද්‍රව්‍යයක් සුළු වශයෙන් දිය වී ඇති ද්‍රව්‍යතාවය අඩු ද්‍රාවණයක එම ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවයේ වැඩි වෙනත් ද්‍රාවකයක් ගැටීමට සලස්වා එම ද්‍රව්‍ය ද්‍රව්‍යතාවයේ වැඩි ද්‍රාවකයේ තුලට ලබා ගැනීමට කියනවා ද්‍රාවක නිස්සාරණය කියලා. ලියවද? ලියන්න බැරුණා නම් උනායි ලියා ගන්න. යම් ද්‍රව්‍යයක් සුළු වශයෙන් දිය වී ඇති ද්‍රව්‍යතාවය අඩු ද්‍රාවණයක ද්‍රව්‍යතාවය අඩු ද්‍රාවණයක එම ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය වැඩි එම ද්‍රව්‍ය ද්‍රව්‍යතාවයේ වැඩි ද්‍රාවකයේ තුලට ලබා ගැනීම ද්‍රාවක නිස්සාරණයයි ද්‍රාවක නිස්සාරණයයි උදාහරණයක් දීලා තිනවා ශාක කොටස් වල අංශු මාත්‍ර වශයෙන් ඇති අංශු මාත්‍ර කියන්නේ පුතේ ඉතාසුළු වශයෙන් තියෙන ද්‍රව්‍ය එතනෝල් තුල දිය කර සාන්ද්‍ර ඖෂධ සෑදීම උදාහරණ දීලා දෙනවා තරල සාර අරිෂ්ඨ වැනි කියලා දීලා තියෙනවා